ආයිබෝවන් ඔකුල හැම දිනටම සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරමින් අවුරුදු කෑම මේසයට කොකිස් හදන්න හිතුවා. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔකුල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ආලුත් එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලා ගන්න. අපි එහෙනම් ඊටම පහසුවෙන් කොකිස් හදන්නේ කොහොමද කියලා බලමු. කොකිස් හදන්නේ තුන් පාරක් හලලා හාල් පිටි අරගෙන තියෙනවා. ඒ වගේම කහ අරන් තියෙනවා, ලුණු අරන් තියෙනවා, පොල් කිරි අරන් තියෙනවා. ඊට අමතරව කොකිස් බදින්න මං චීන චට්ටි තාච්චියක් අරගෙන තියෙනවා. ඒ වගේම කොකිස් අච්චුවක් අරන් තියෙනවා. ඊට අමතරව කොකිස් බදින්න තෙල් අරගන්න. හාල් පිටි ටික මේ විදිහට භාජනයකට එකතු කරන්න. ඊළඟට මම ලුණු ටිකත් එකතු කරනවා. ඒ වගේම කහ ටිකත් එකතු කරනවා. ලුණු කහ ටික එකතු කරපු හාල් පිටි ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරනවා. හාල් පිටියකට පොල් කිරි ටික එකතු කරනවා. හාල් පිටි පොල් කිරි මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. මම ඊළඟට හැන්දක් අරගෙන හාල් පිටි ටික හොඳට පොල් කිරි වල මේ විදිහට දිය කරනවා. අපිට කොකිස් හදනකොට හාල් පිටි කැට හිටින්නේ නැතුව හොඳටම තුනීයටම තියන්න ඕනේ. ඒ හින්දා අපි තුන් පාරක් හාල් පිටි එක හලලා අරගන්නේ. මම මෙතන හාල් පිටි කෝප්පකින් තමයි කොකිස් හදන්න ගන්නෙ. ඉතින් මම නම් මෙතෙන්දි බිත්තර එකතු කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් බිත්තරයක් හොඳට බීට් කරලා බිත්තරයකින් භාගයක් විතර මේ එකතු කරන්නත් පුළුවන්. මම කොකිස් මිශ්‍රණේ එහෙමත් නැත්නම් කොකිස් බැටර් එක මෙන්න මේ පදමට වගේ තමයි අරගත්තේ. ගොඩාක්ම තදටමත් බැටර් එකක් නෙමෙයි. ඒ වගේම ගොඩාක්ම ලයිට් බැටර් එකකුත් නෙමෙයි. මෙන්න මේ ගානට වගේ අරගත්තේ. අපි එහෙනම් කොකිස් ටික බැදගන්න යමු. මම මේ කොකිස් හදන්න අරගත්තේ මෙන්න මේ තායි කියන පොල් කිරි එක. මේ පොල් කිරි එක ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක්ම උකුයි ලංකාවේ පොල් කිරි වගේම තියෙනවා. මේ ඉතින් ඕගොල්ලෝ ලංකාවෙන් පිට වෙන රටවල් වල ඉන්නවා නම් කොකිස් වගේ දෙයක් හදන්න මේ වගේ පොල් කිරි එකක් අරගෙන බලන්න. මම කොකිස් බදින්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වෙජිටබල් ඔයිල් එක. මේ වෙජිටබල් ඔයිල් එක ගොඩාක්ම හොඳයි. ඇත්තටම අපි පොල් තෙල් වලින් පැද්දා වගේම මේ හොඳට තියෙනවා. තෙල් එක මීඩියම් හීට් එකේ රත් වෙන්න තිබ්බා. ඒ වගේම කොකිස් අච්චුවත් තෙල් එක ඇතුළෙන් රත් වෙන්න තිබ්බා. රත් වෙච්ච කොකිස් අච්චුව මේ විදිහට බැටර් එකට දාලා බැටර් එක කොකිස් අච්චුවට අවරලා ඉවර වෙලා ඊළඟට තෙල් එකට දාලා ආපහු සරයක් බදිනවා. බැටර් එක කොකිස් අච්චුව වැහෙන්න දාන්නේ නැහැ. එහෙම වුණොත් ගලවන්න බැරි වෙන නිසා. තෙල් එකට දාපු කොකිස් අච්චුව උඩට මේ විදිහට ටිකක් තට්ටු කරනවා. කොකිස් එක දලව ගන්න ලේසි වෙනවා. ඒ වගේම මේ වගේ කූරක් පාවිච්චි කරලා කොකිස් එක පරිස්සමට දලවලා තෙල් එක බැදෙන්න තියෙනවා. මේ වගේ ගලව කොකිස් එක මේ විදිහට අනෙක් පැත්ත හරවලා
ඒ පැත්තත් තව ටිකක් වෙලා මේ විදිහට බැදෙන්න තියෙනවා. මේ විදිහට පැපිනහම කොකිස් එකයි කරලා ඉතුරු කොකිස් ටිකත් ඒ විදිහටම බදින්න අරගත්තා. මේ තියෙන්නේ ඉතාම ඉක්මනින් ඉතාම පහසුවෙන් රසට හදපු කොකිස්. ඔගොල්ලත් මේ විදිහට කොකිස් හදලා බලන්නකෝ. බොහොම ස්තුතියි.